අවුරුදු 3කට විතර පස්සේ ආපු ඇන්ජලෝ මැතිව්ස් පළවෙනි තරගයේම දක්ෂතා දක්වන්නට සමත් වුණා. කියන්නේ විශේෂයෙන්ම තරගයේ ජයග්‍රහණය කරවීමට සමත් වුණා. අවසානයේදී තරගයේ හොඳම ක්‍රීඩකයා බවට පත් වුණා. හැබැයි මැතිව්ස් කිව්වේ රොෂාන් අබේසිංහ හමුවේ මට මොල්ටිගේ ක්‍රීඩා කරනකොට මම මගේ පළවෙනි තරගයේ ක්‍රීඩා කරනවා වගේ තමයි හැඟුණේ කියලා. මොකද ඕනෑම ක්‍රීඩකයෙකුට සෑහෙන ලොකු පීඩනයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේ වගේ මේ අවුරුදු ගණන් එළියේ තියලා ඇතුළට ගත්තාම ඉතින් ඔවුන්ටත් හිතෙනවා ඔවුන් මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේක මානසික සටනක් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මොලෙත් එක සෑහෙන ලොකු ගනුදෙනුවක් කරන්නට ඕනි ක්‍රීඩාවක්. මොලේ ටිකක් අඩුයි නම් විශේෂයෙන්ම බුද්ධිමත්කම පොඩ්ඩක් අඩුයි නම් කොච්චර දක්ෂෙක් වුණත් ඇඟේ හයිය තිබ්බත් කොච්චර බෝලෙට පහරවල් ගහන්න හැකියාව තිබ්බත් සාමාන්‍යයෙන් සාර්ථක ක්‍රීඩකයෙක් වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ රටාව වගේම වර්තමානයේ වන විට ඒක සෑහෙන ලොකු මූලික අංගයක් බවට පත් වෙලා තියෙනවා. මොලය නැත්තම් බුද්ධිය කියන එක බුද්ධිමත් ක්‍රීඩකයෙකුට විතරයි මේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට එන්නට පුළුවන් තරඟකාරීත්වයත් වැඩි නිසා. ඉතින් කොහොමහරි අවසානයේදී ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ටිකක් පහරවල් ටිකක් නම් එල්ල වෙනවා ඉනිමෙන් පස්සෙත් ඇන්ජලෝ මැතිව්ස් අතින් විශේෂයෙන්ම පසුගිය තේරීම් කමිටුවට නැත්නම් තීරණ ගත්තන්ට. ඉතින් අපි දන්නවා එකපාරම ජේෂ්ඨයෝ ටිකක් පන්නලා දැම්මා ඒ තේරීම් කමිටුව ප්‍රමෝදේ වික්‍රමසිංහ. ඉතින් ඔහුටම කියාපු කතන්දර ටිකක් වගේ ටිකකුත් මෙතන තියෙනවා. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් කියනවා මෙන්න මෙහෙම, පසුගිය LPL තරගාවලිය හොඳින් ක්‍රීඩා කළත් මට 20-20 කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර අය පුද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු තියාගෙන වැඩ කරගෙන ගියා. මට ඒවා පාලනය කරන්න බෑ. මගේ වගකීම හොඳින් දක්ෂතා දැක්වීම, හොඳින් ශරීර යෝග්‍යතාවය හදාගෙන සිටීම. මට හිතෙන විදිහට මේ නවක තේරීම් කමිටුවට කිසිම පුද්ගලික න්‍යාය පත්‍රයක්වත් යටි අරමුණක්වත් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඔවුන් සෑම ක්‍රීඩකයෙක් එකම හොඳට කතා කරනවා. අපි දකිනවා සාත් අයියත් ඉස්සර වගේ කෙතරාමේ උදේ ඉඳන් බැහැලා වැඩ කරනවා. අපිට නව බලාපොරොත්තුවක් තියෙනවා මේ කණ්ඩායම හොඳට හදාගන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් වැටලා ඉන්න තත්ත්වෙට අපි හැමෝම වග කියන්නට ඕන. අපි මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක තමයි දැන් බලන්නට ඕන. ළඟ එන 2020 ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් හදාගන්නට ඕන. හදාගත්තොත් ඒ වගේම පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරලා ලංකාවට මේ නැති වෙච්ච දේ නැවත ලබා දෙන්නට තමයි අපි සියලු දෙනාම කටයුතු කරන්නේ සහ කටයුතු කරන්නට ඕන කියන අදහස තමයි හිටපු නායක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලේ පුරාවටම ඇත්තටම ඔහු ටෙස්ට් සංචිතයට පවා ආවේ ඉතාම අමාරුවෙන්. ඒ කියන්නේ ඔහුගේ සමාජ මාධ්‍යවල දානවා අපි දැක්කා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය දැන් හරි නැත්නම් ඔහු ෆිට්නස් කරන විදිය, ඔහු නැත්නම් ඒවට මහන්සි වෙන විදිය, ඒ වගේ දේවල් කරලා තමයි සමහරක් වෙලාවට ටෙස්ට් කණ්ඩායමට පවා ඒ කාලේදී ආවේ. හැබැයි ඉතින් LPL තරගාවලියේදී තුන් ඉරියව්වෙම ඔහු දක්ෂතා දැක්වීමට සමත් වුණා. ඊට පස්සේ අපි දන්නවා මෙවර ලෝක කුසලානයට කලින් ඔහු ප්‍රකාශයක් කරලා තිබ්බා, මට අවස්ථාවක් ලැබුණොත් කණ්ඩායමට උපරිමයෙන්ම කරලා මේ පාර සමුගන්න තමයි මං ඉන්නේ කියලා. හැබැයි ගණන් ගත්තේ නැහැ, පැත්තක දාලා ගියා යන්න. අන්තිමට ඉන්දියාවට ගිහිල්ලා තරඟ 4-5ක් යනකොට ඇන ගන්නකොට තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මතක් වෙලා නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් මතක් වෙලා නැවත මගදී ගෙන්න ගත්තේ. ඉතින් එවැනි අර අසාර්ථක උපක්‍රම භාවිතා කරපු තමන් භාවිතා කරේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති කණ්ඩායමක් පසුගිය කාලේ හිටියේ. ඒක ඉතින් හැබැයි අද ඊයේ එහෙම නම් නෙමෙයි. තේරීම් කමිටු කියලා කිව්වහම 2015 ඉඳන් පස්සේ හිටපු තේරීම් කමිටු ගත්තාම ක්‍රීඩකයෝ කවුද කියලා අඳුරන්නේ නැති ප්‍රධානියෝ හිටපු තේරීම් කමිටු හිටියා. ඒ තරම් මං හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් යුගයේ ක්‍රිකට් ක්‍රීඩාව වැටෙන්නට හේතුවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයන් දක්ෂතා නොදැක්වීම, ඒ ක්‍රීඩකයන්ගේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තේරීම් කමිටුවල හිටපු පුද්ගලයන්ගේ ප්‍රමිතිවලත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන අපිට ඕනනම් හඳුනා ගන්නට පුළුවන් පසුගිය අවුරුදු 10කට කිට්ටුව විශේෂම 2015 පස්සේ. ඉතින් අපි දන්නවා පත්වෙච්ච තේරීම් කමිටුවල ඔබ නම් ටික හොයලා බැලුවොත් එහෙම සමහර පුද්ගලයන් ඇතරම කවුද කියලාවත් දන්නේ නැති පුද්ගලිනුත් ඉඳලා තියෙනවා. එක ප්‍රතිපත්තියක නැති එක එක වෙලාවට එක එක විදිහට කණ්ඩායම හැඳිගාපු තේරීම් කමිටුවක් තමයි හිටියේ. දැන් මේ පාර තමයි ඔය සමබර නැත්නම් ඔවුන්ට ඒක යෝවුන්ද ජ්‍යෙෂ්ඨද කියලා එච්චර අදාළත්වයක් නැහැ කියන ප්‍රතිපත්තියක් තියෙන. ඒ වගේම ස්ථානවලට ආදේශ කිරීමට
සූදානම් වෙන තේරීම් කමිටුවක් දැන් පත් වෙලා ඉන්නේ. ඉතින් අපි සුබ පතනවා ඔවුන්ට මේවා දිගටම කරගෙන යන්න අවංකවම පුළුවන් වෙන්න කියලා. ඉතින් කොහොම හරි අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව උඩට එන එක තමයි අවුරුදු ගානක් තිස්සේ. 2015 න් පස්සේ අපිට මේ යුගය ඇතරම හම්බ වෙලා නැහැ. ওই ඉඳලා හිටලා එකක් දෙකක් ආවාරයට පොල්ලට එනවා වගේ ජයග්‍රහණ හම්බුණාට එහෙම නෙමෙයි. අර තත්ත්වය පවත්වාගෙන යන්නට හැකියාව ලැබුණොත් විශේෂයෙන්ම 2015 අස්සේ අවුරුදු 15ක් විතර අපේ ක්‍රිකට් තත්ත්වයක් තිබ්බා. අන්නේ තත්ත්වය පවත්වාගෙන යන්නට පුළුවන් වුණොත් එහෙම නැවත හදා ගන්නට පුළුවන් වුණොත් ඒකට ලෝක පූජිත පිතිකරුණොත් බිහි වෙන්නට වෙයි. පන්දු යවන්න විතරක් නම් නෙමෙයි. ඉතින් එවැනි මේ යවුන් අලුතින් එන්න ඉන්න තරුණ ක්‍රීඩකයන්ගේ බුද්ධියත් හදා ගන්නට පුළුවන් නම් ඇත්තටම සෑහෙන ලොකු ගමනක් යන්නට පුළුවන් වේවි. නමුත් ඉතින් ඇන්ජලෝ මැතිව්ස් කියනවා වගේ වග කියන්නට ඕනි ක්‍රිකට් ශ්‍රේෂ්ඨයම තමයි ක්‍රීඩකයනුත් අනිකුත් පරිපාලකයොත් ඔක්කොම. එතකොට ඔවුන්ටම තමයි මේක හරිගස්සන්නටත් පුළුවන් කියන එක තමයි අනිවාර්යෙන් කියන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.